Set. And done. Go on, the monkey, ready. I'm saying, governing government, I'll leave it right. Yes, sir. Master, I'm in my heat. Monkey, I said, Mitchell, I'm a comrade. I done it, the Mahamadam, name will I come back again? Sir, comrade, no other than Mangu, you know, sir. Go on, the happy lament of the bellow. Can a kingdom? Sir, like a foul letter, hurry at a hurry. The Katawak again. He comes the Kalimati Nick and he appeared in Nick and do. Thousand is somebody can have to travel. Madamale Kindo. Why is our do this satire? Sinasura Pahi. Vedakurani never then Lankawatari. Nap, mommy. Minajigata may know it. Then the Neunegga Gia. I in the Labanau. Ewa, masa kitiya, aigya, kisi karudre akne. Iti ondi, oitu bedi onda ni kasadre bade nikang kitiya na. Unda padi ne sir, nuna ne juriye inna buluan ne. Me, apu ha, apu ila me mitcher kala dila kasadre bade inne me aurudhukita masa diga kala ne. Tenamma vedata rabbaran na. Eh makarne kahonda. Because me kasad bandino kila kyanne dinnatte ke kavila ekata jeevathne ekane ehema nathu me sallimatte nahine ekane nevey sir me transport form ekak kirewa nan car ekek gedera gilla danna thiyuna ne one ne me yanne hati mata hondai mata gedera yan nilata paachi karanna bae ne I didn't get it, Dawson. Mali put a catagra in the book, Mangi. Mr. Punsir. Ah, Mr. Punsir. Oh, me. Mahalatino, Mr. Punsir again. I appear officer called Tandor Nada? Then, children, Gil and Amy get the catab house. I do. Me, Matia Sakara Jack Shakinikilala. අපි හරි සන්තෝෂ වුණා මේ අපේ පුතත් ස්ටාෆ් ඔෆිසර් කෙනෙක් නේ ඔව් මේ ළඟදී අපේ නෑ මම තවම CS වලට ලෑස්ති වෙනවා ආ බොහොම හොඳයි උසස් වෙන්න නේ උත්සාහ කරන්නේ කවුරුත් නේද මම ටිකක් මේ මූණ කට හොදගෙන ඉන්නම් කොහොමද හා වෙලාවකට මට හිතෙනවා ඉන්දු මට කියලා ධර්මල්ලෙක් නැති එක වඩා හොඳයි දැන් ඉතින් එහෙම නොකවෙන මොනවා කියන්නද සමි වීරොත් නෙමෙයි මම කියන්නේ ඒ සමිගේ පිටු දෙන්න මොකුත් නැද වර්තමානයේ දෙමව්පියෝයි දරුවෝ අතර තියෙන සම්බන්ධය තරම් සංකීර්ණයි පුංචි කාලේ වගේ නෙමෙයි ඒගොල්ලෝ ලොකු මහත් වෙලා තනියම ජීවත් වෙන්න පටන් ගත්තාම Minister Truin, eh? Antimid Truin, Irisia would the Putan Hagod. Mamma, him a mini nes, Emmy. Indu, Mamma Kian, Mamma Hana Dakimadi. A pay that him no in the Bibula. He called a Picasa the Bandana. Maybe not out of the Sipahiki Daru, a pit of the Bibula. Daru cars were not table and to moon upon in a prosnaker. විවාහ රස්සාව ගේදර ඉඩකඩම් තාන්නමාන් කාටකට මෙවට කාටවත් දුස් කියන්නත් බැහැ හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩකට මැදින් චරිතමය වූ චරිත තුලින් අද ඔබට විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට මම අදහස් කරා. දැන් මම වැඩ පිළිද? නෑ නෑ කවක් නෑ. වරි. නෑ නෑ කවක් නෑ. නන්දනිගේ මගුලක් ලඟ වෙනවා. එහෙනම් එහෙනම් තව සුමන් දෙකයි. මගුලක් කියන්නේ ඉතින් එයාට ලීසි
වැඩක් නෙමෙයි. ඕකින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන නම් තින් තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒත් මේ ගෑනුත් එක්කනේ බැරි. ඇඳුම් බැලඳුම් රත්තරම් බඩු සපත්තු සරෙප්පු අරවද මෙව්වද. ඕකින් පුළුවන් ප්‍රමාණයට පැය කටයුතු කරන්න නේද? ඒක කරදරයක් නෑනේ. එහෙම කියලා බෑනේ. දැනකට යනකොට ඒ විදිහට යන්න ඕනනේ. මම මේ දැන් මමගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න කියලා ආවේ. දැන් මම මගුලෙන් අපිට යුතුයන් ඉෂ්ට කරන්න ඉපේ. ඒකට සම්සන් මාමගෙන් පොඩි කනුදෙනුවක් කරගන්නයි මං ආවේ. වැඩි නෙමෙයි රුපියල් 2000ක් විතර. शक्ति प्रमाण මේ චරිත මැව් චරිත අද අපාතර නැහැ. ඔවුන් ජීවිතයෙන් සමවරන්. නමුත් ඔවුන් මැව් චරිත අප ඉදිරියේ ඉතාමත්ම විශිෂ්ට ලෙස ජීවමානව සිටිනවා. ඒ චරිත කීපයක් පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමටයි මම අදහස් කරන්නේ. සැම්සන් මොනිටර් තේනවද මන්ද අපේ ළමයින්ට මේ වෙලා තියෙනදී? තුන් දෙනාම පවුල් වෙලා තුන් දෙනාටම දේපල බෙදලා දීලා ඔක්කොම සල්ලි හම්බ කරනවා. ඒත් මේ කිතර කිසිම සන්තෝෂයක් නැහෙනි. කියලා කුඩේකට මට හිතෙනවා අර පුංචි කාලේ වගේ කෝටුවක් අරන් සේරම තලන්න. ඒ තුන් දැන් පොඩි වුණා මාලිනි. එකට එකතු වෙලා උයාගෙන කණ්ඩ බෑ. එකට එකතු වෙලා තේකෝ පහදාගෙන බොන්න බෑ. ඔක්කොම පංගු පිළු. මේ වගේ යන්න ගිහිල්ලා බේරෙන්නත් බෑ. මමව ගණන් ගන්නේ නැහැ. ඒ ලක්කු දෙකට මට හිතෙනවා සීරම තමලා ගහලා කොහේ හරි යන්න. අපි පුංචි කාලේ වගේ නෙමෙයි නැක්කේ. දැන් ලෝකෙ වෙනස් වෙලා මිනිස්සුත් වෙනස් වෙලා. ඒත් කවක් නැහැ. හෙන්රි ජයසේන. හෙන්රි ජයසේනයන් මට මුණ ගැහෙන්නේ නාට්‍යකරුවෙකු විදියට 1970 ගණන්වලදී. ඔහු එවකට ප්‍රවීණ නාට්‍යකරුවෙක්. ජනේලේ අපට පුතේ මගක් නැති හුණුවටේ කතාව වැනි නාට්‍ය ඉදිරිපත් කරමින් නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයකටපත් ඔහු ඉතාමත්ම කෘතහස්ත වේදිකා නාට්‍යකරුවෙක්. ඒ වගේම ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්. මම දන්නේ නිපුන්සිට මෙතන පාඩම් කරන බව. කාමරේ ඇතුලේ රස්නේ. ඒකින්ද ස්තූපට ආවා. ඇයි මේ නන්දනිගේ ෆෑන් එකක් තිබුණා නේද කාමරේ ඇතුලේ? ඒකේ තාම පොලිතින් කවරයක් ගලවලා නැහැ. එහෙනම් වැඩට ගන්න බැරි වුණා. ආ දාඩි මුකුළු දමාගෙන කාමරේ ඇතුළට වෙලා ඉන්නවා මේ තියෙන මෙවලම් පාවිච්චි කරන්න. ඒකත් තියෙන නරක නෑ. CS විභාග ළඟද? විභාගෙන් නම් තාකාලේ තියෙනවා. ඒ වුණත් වෙලාසෙනින් සූදානම් නැහැ හොඳයිනේ. ඔව් ඒක හොඳ පන්තිකට එමත් යනවාද පුංචි? මම නම් යන්නේ නැහැ. මේ යන එක්කෙනෙක්ගේ නෝට්ස් ටික ඉල්ලා ගන්නවා. ඉතින් මේ මිනිස්සයා කරදරයක් නැතුව නෝට්ස් ටික දෙනවද? මම පොඩි ගාණක් ගෙවනවා මිනිහට. ඒක හොඳයි. මේ පුංචි වයස කීයද? දැන් 45ක්. එහෙනම් 55න් පෙන්ෂන් ගියොත් තව අවුරුදු 10ක් තියෙනවා.
ඒත් ඒ අතරතුර ඉතින් තව ටිකක් දිනෙන්න උත්සාහ කරන එක බොහොම හොඳයි. හොඳයි පොන්ටි පඩක. අප මුල් කාලේ ඔහුගේ ගම්පෙරළිය පියල් චරිතය ඒ වගේම ඔහු හුණුවටේ වේදිකා නාට්‍යයේ රඟපෑ අසඩක් චරිතයත් ඉතාමත්ම හොඳින් දැක තිබෙනවා. ඔහු ඒ චරිත දෙක ඉතාමත්ම විශිෂ්ට අන්දමින් නිරූපණය කළා. ඔහුගේ පළමු රූපවාහිනී රංගනය දූදරුවෝ ටෙලි නාට්‍ය සඳහා. ඔහු ඒ වන විට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විදියට වැඩ කරලා විශ්‍රාම අරගෙන තිබුණු කාලයක්. ඒ කාලයේදී තමයි ඔහුට අප ඇරයුම් කරන්නේ දූදරුවෝ ටෙලි නාට්‍යයේ සැම්සන් චරිතය සඳහා එකතු වෙන ලෙස. මට නම් නැතුවත් කමක් නෑ දරු. මං අද විතරනේ කන්තෝරු යන්නේ. ඇයි අදින් පස්සේ? අදින් පස්සේ මං පෙන්ෂන්. සුදුසිය පෙන්ෂන් යනවා? ඔව්. අද තමයි මගේ අන්තිම දවස. අපි දන්නේවත් නැහනේ. මොනවද දරුවෝ තින් ඔක කාටවත් කියන්න දෙයක් නැහැ. එනං අද පාටියක් තියෙන්නේ. මොකද්ද උත්සවයක් නම් ඔන්නේ තියෙනවලු. ඉතින් පාටියක්ම නෙවෙයි. ඔය සමහරව පෙන්ෂන් යනකොට ලොකු පාටි දානවලු නේද? ඕකින් එක එක්කෙනා එක එක විදියනේ. සුසිය පෙන්ෂන් යනවා කියලා ඔෆිස් එකේ කාටවත් කිව්වෙවත් නැද්ද? හැමෝම වගේ දන්නවා. ඒත් මං කිව්ව පාටි දාන්න එපයි කියලා. මං කැමති නෑ. ඔහු ඉතාමත්ම ආශාවෙන් එම චරිතය බාරගත්තා. සැම්සන් විටක, සැම්සන් මල්ලි විටක, සැම්සන් මාමා විටක, සුදුසීය මේ ආකාරයෙන් හඳුන්වපු මේ චරිතය සෝමවීර සේනානායකයන් ඉතාමත්ම විශිෂ්ට විදියට රචනා කරලා තිබුණා. මල්ලි දවල්ට ඇවිදින්න යන්නේ ගෙදර ඉන්න කම්මැලින්දද? හැමදාම කන්තෝරු ගිය මට ගෙදර ඉන්නකොට වෙලාවකට මම 15ක් දැන් රචා. ඒත් නිතරම ඇවිදින්න හොදත් නෑ නේද? ඉතින් මම යන්නේ මම තෝරා බේරාගත්ත තැන් කීපකට විතරයි. අපි දන්න තැන්ද? මම දන්නේ කොහොමද? මම අනේන් තැන් මේ දැල්සියක් අඳුරනවද නැද්ද කියලා. සුධර්මත් මට කතා කළා ටික දවසක් ගිහින් නතර වෙන්න කියලා. ඉතින් මල් යනවද? මං තාම තීරණයක් ගත්තේ නැහැ. ඒත් මාත් කැමති සමගිය සමාදානයේ තියෙන තැනක ටික දවසක් නතර වෙන්න. මං කැමති මල්ලි ගෙදර ඉන්නවනะ. මටත් එතකොට පාළුවක් නැහැ. අපි වයසට යනකොට පාළුව තනිකම කියන එක අපිට වැඩිපුර දැනෙනවා. අපි ඉගෙන ගන්න ඕනේ කිවසගන්න. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මම හිටියේ තනියම. උදේට හැමෝම ගෙදරින් පිට වෙනවා. එන්නේ මහරෑ. ඒ ආවත් කිසි කෙනෙක් මගේ දුක සැපහන්නේ නැහැ. එනවා, කනවා, යනවා. මගේ අකමැත්තක් නෑ අක්කගේ දුක සැප බලාගෙන මේ ගෙදර ඉන්න. මං පෙන්ෂන් යනකොටත් අක්ක මගෙන් බලාපොරොත්තුනේ ඒකද? නැහැ. ඒත් කාත් කවුරුවත් නැති මට මල්ලි හරි ඉන්නවනම් හොඳයි කියලා හිතුවා. අක්ක ඉස්සරහට එහෙම හිතුවා. මට ඒක කියන්න බෑ. ඇයි මල්ලි එහෙම ඇහුවේ?
මම ඉන්දුමති විවාහ කරගන්නවට අක්කා අකමැති වුණේ චාල්ස් අයියා නැති වුණාට පස්සේ ඉන්න. සමාවෙන්ද අක්කාගේ හිතේ දවන්නේ මෙහෙම කිව්වේ. මම හිතන්නේ මගේ හිතේ හිර වෙලා තිබිච්ච දේකට වුණේ මට. මට සමාවෙන්ද. මේ සුදුසීයා චරිතය එහෙම නැත්නම් සැම්සන් චරිතය බොහෝ ඇසු පිරු තැන් නැති නිතර පොත්පත් සමග ගනුදෙනු කරන සමාජය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන චරිතයක්. දර්ශයක්කට කොහොමද? දර්ශයක්කත් හිතින් ඉන්නේ වැඩිහිටි නිවාස. කයෙන් තමයි ඉදර ඉන්නේ. සැම්සන් මල්ලි මට නුම්පද කියනවා. ඒක නෙමෙයි ඉන්දු. ඔන්න මේ පාර දර්ශයක්කගේ දරුවෝ දර්ශයක්කගේ උපන් දිනේ බොහොම ඉහළින් ගන්න හදන. නන්දනි තමයි මුල් වෙලා ඉන්නේ. මටත් පුළුවන් නම් අනේ එකට එකතු වෙන්න. ඉන්දුමති එන්න ඕනේ. මං ඉතින් කොහොමද ඒ ගන්නෙ? මං වාහනේ එවන්නම් ඉන්දුගේ තාසාවන්. ප්‍රියංගව දාට කිව්වත් වාහනේ එවයි. නෑ ඕනේ නෑ. අපේ හිතවත්කම ඉඩා ලොකුයි නෑදෑකමට වඩා නේද? ඉන්දුමති මෙහෙ දිගටම ඉන්නද කල්පනාව? මට හිතුණා ඒගොල්ලන්ට කරදරයක් වෙන්න හොඳ නෑ කියලා. මට පේන විදිහට නම් මහලුවේ ප්‍රශ්න තුන් ආකාරයි. එකක් දරුවන් දෙමෝපියන් නොසලකා හැරීම. අනිත් එක කොච්චර සැලකුවත් මොකද්ද පරතරයක් තියෙනවා වගේ තිබීම. ඊළඟට කොච්චර සැලකුවත් සමහර දෙමෝපියෝ දරුවන්ට මහ කරදරයක් වෙන විදිහට හැසිරේ. අපිත් කරදර විදිහට ඉන්න ඇති. වෙන්න පුළුවන්. මිනිස්සුනේ වැරදි සිද්ධ වෙනවා. මම නම් කියන්නේ ඉස්සරහට වමනා කරන්නේ දමල ගහලා දෙපැත්තට වෙන પરම්පරා දෙකක් නෙමෙයි. කොච්චර වැරදි සිද්ධ වුණත් ඒව අවබෝධ කරගෙන පරිත්‍යාගයෙන් එකට එකව වෙන પરම්පරා දෙකක්. දැන් කාලේ ළමයිත් එක්ක වැඩ කරන්න ලේසි නැති බව සැම්සන් මල්ලි දන්නේ නැද්ද? මොකද මම නොදන්නේ. අලුත් પરම්පරාවේ අයගේ ජීවිතය බොහොම සංකීර්ණයි. ඒගොල්ලෝ මේ අපි වාගේ හැල්ම යන අය නෙමෙයි. ඒගොල්ලෝ මහා රේස් එකක් දුවනවා. හැම මොහොතකම සල්ලි හම්බ කරන්න උසස් වෙන්න ඒගොල්ලන්ගේ තියෙන තැන රැක ගන්න දඟලන අය. ඉතින් ඒ අය අතින් සාර ධර්ම ගිලිහෙනවා. එතකොට වැඩිහිටි අප උපස්ථාන අඩු වෙනවා. එක්කෝ වැඩිහිටියෝ මේවා විඳරා ගන්න ඕනේ. එහෙම නැත්නම් කරුණ අවබෝධ කරලා දීලා නම්ම ගන්න ඕනේ. ඒත් බැරි නම් ඉතින් වසගෙන පැත්තකට වෙලා ඉන්න. අනේ මන් දන්නේ සැමි. සැමි කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ. පැත්තකට කරන හින්දා නේද පැත්තකට වෙන්නේ. මම නම් පැත්තකට උනේ ඒක හින්දායි. බලාගෙන යනකොට මහ සංකීර්ණ ප්‍රශ්නයක්. ඔහු නිතර තම පවුලේ තමන්ගේ අක්කාගේ පවුලේ දරුවන්ට අවවාද අනුශාසනා කරනවා. ඊළඟට මිනිබිරි මිනිබිරියන්ට ජීවිතය පිළිබඳව කියා දෙනවා. මෙය ඉතාමත්ම ගැඹුරින් සෝමවීර සේනානායකයන් රචනා කර චරිතයක්. එම චරිතය ඉතාමත්ම විශිෂ්ට අන්දමින් හෙන්රි ජයසේන මහතා නිරූපණය කළ බවයි මගේ අදහස. ඇසියක් අද උදේම නිදහස් වෙලා වගේ. මට දැන් පාන්දර වැඩ ටිකක් අඩුයිනේ. නන්දනී කුස්මලතායි උදේම නැකිట్లా උයනවා. ඒක ලෝකෑමත් ගිනියනවනේ. කොච්චර එකද අපේ ගෙදර මිනිස්සු හැම එකතු වෙලා සමගි සමාදානෙන් වැඩ කරන එක. හැමෝම කෑම ගිනිනවද? නෑ දීප්ති නම් ගෙනියන්නේ නෑ. ඩයස්ගේ කෑම කුස්මලතා ගෙනහිල්ලා දවල් බස් එකට බාර දෙනවා.
ඔය වැඩෙන් ලාභයක් විතරක් මේ සන්තෝෂිකුත් ලැබෙනවානේ. නන්දනිත් දැන් ටිකක් හැදිලා. පුන්සිරි දවසක් යන්න ගියානේ. දමල ගහලා. ඊට පස්සේ ගෑණි හොඳටම බය වෙලා. හැබැයි මේ පුන්සිරි සීස් පාස්නවා නම් පිටපලාතකට මාරුවක් ගන්න තිබුණා. එහෙම වුණා නම් මිනිහට ඉන්න ගේකුත් ලැබෙනවා. අපරාධිනේ. අපරාධික කිව්වේ තනතුර ගැන හිතලා නේද? නෑ, ඉතින් දැන් තනතුරක් තියෙනවානේ. මං කිව්වේ ගේ. ගේ? නෑ, ඉතින් ඒ තනතුර වල එක ගයක් ලැබෙනවද කියලා මං දන්නේ නෑ. නෑ, ඉතින් පිටපලාත්වලට ගියාම සමහර තනතුරු වලට ක්වාටර්සුත් හම්බෙනවා. ඒ නැති වුණත් ගෙවල් කුලි දීමනාවෙන් ගයක් කුලි දරන ඉන්න පුළුවන් නේ. අපරාධිනේ. නන්දනීටත් මාරුවක් ගන්න තිබුණා ඕන තැනකට. මිනි ආයම් විභාග ගන්න පාටක් නැද්ද? නන්දනීට කියන්න ඕනේ. උනන්දු කරලා ගන්න කියලා. පසු කලක මෙම මාධ්‍යයේ තිබෙන ප්‍රබලත්වය නිසා ඔහු එතෙක් කර තිබූ පියල් චරිතය අනිත් පැත්තෙන් අසඩක් චරිතයත් ඉක්මවා මේ සුදුසීයා එහෙම නැත්නම් සැම්සන් චරිතය සමාජයේ මතුවෙන්න ගත්තා. සමහර අවස්ථාවලදී ඔහු ඒ පිළිබඳව කනගාටුවෙන් මාත් එක්ක කතා කරපු අවස්ථාවක් තිබුණා. මම මෙච්චර කාලයක් කරලත් හැමෝම මට කතා කරන්නේ සැම්සන් මාමා කියලා, එහෙම නැත්නම් සුදුසීයා කියලා. ඇයි මේ ඔහු වෙලාවකට මේ ප්‍රශ්නය මගෙන් අහලා තිබෙනවා. නමුත් ඒ තමයි මාධ්‍යයේ තිබෙන ප්‍රබලත්වය. කොමල තේවි නාව දරාලඳ දුන්නම යුරු රස මාගේ කරන යෝපිනායයි. කොමල තේවි නාව දරාලඳ දුන්නම යුරු රස මාගේ කරන යෝපිනායයි. පංච කල්යාණෙනි පූර්ණ රමණි, පංච කල්යාණෙනි පූර්ණ රමණි, ලැබෙන තුරාතන සීම නෑ, ලැබෙන තුරාතන සීම නෑ. ඉත උපායක් යොදනු ය මන්ත්‍රී, ඒ අමයුරු ළඟ පාව 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 ගන්ටා. දූදරුව ටෙලිනාට්‍යයෙන් පසු ඔහු නැවතත් මගේ ටෙලිනාට්‍යයකට එකතු වෙනවා සිටුවරයෝ ටෙලිනාට්‍යය සඳහා 1995. ස්ටේෂන් මහත්තයලට ආයේ මේ වගේ වාසනාවක් ජීවිතේට හම්බ වෙන්නේ. ස්ටේෂන් මහත්තයාගේ ලොකු දුවගේ කේන්දරයට හරියටම හරියන ගැලපෙන කේන්දරයක් තියෙනවා. හැබැයි මේක ඉහළම ඉහළ අත. ඉහළ අතු අල්ලන්න ඉතින් උඩ පනින්නේ. හැබැයි මේ අත ඉබේම පාත් වෙනවා. අල්ලගන්න පහසු වෙන්නේ. අල්ලගන්න පහසු වෙන්නේ ඉතින් ස්ටේෂන් මහත්තය. ජේමිස් කතා නත්තව තියෙනවා. කවුද මේ? රෝස්විලා වංගලාවේ ඩන්කන් හමු මහත්තයා. කවුද අපිට විහිළු කරන්නේ?
විහිළුවක් නෙවෙයි ස්ටේෂන් මහත්තයා. කේන්දර ගැලපෙනවා. ගැලපෙනවා ඇති. ඒ වුණාට මේ මනුස්සය තල්මහේ. අපි නිකන් හොංගුවාගේ. අහසට පොළවගේ. මන්න ඔය කියන ඉලන්දාරියක් දැකලා නැහැ. ඉලන්දාරියක් නෙමෙයි මාම්මිනියේ. ගේ දොර ඉද කඩන් ෆැක්ටරි අරන් දෙනවා තියෙන මහ සල්ලිකාරයෙක්. අපි අඩේටත් මදි. ස්ටේෂන් මහත්තයා කලබල වෙන්නේ එපා. බත් ඇටි නැන්ට කොස්තුන නැහැ. ඩන්කන් හම් මහත්තයාට දෑවැද්දුම් ගහක් ඕනි නැහැ. අනේ මන්දා. මට නම් මේක මහ ප්‍රශ්නයක්. අහසට පොළොව වහගෙන. අපි කල්පනා කරලා උත්තරයක් දෙමු නේද සිරි? මට නම් තවමත් විශ්වාස කරන්න බෑ ජේමිස්. කල්පනා කරන්න ගිහිල්ලා වාසනාවට පයින් ගහන්න එපා ස්ටේෂන් මහත්තයා. දෙපැත්ත දැක බලාගෙන තීරණයක් කළොත් හොඳයි. ඩංගන් හාමු මහත්තයා නම් ස්ටේෂන් මහත්තයාගේ ලොකු දුවව කීප විටේ දැකලා තියෙන. උන් එහෙනම් කැමති. එහිදී ඔහු රඟපාන්නේ හෙට්ටිආරච්චි නම් විශ්‍රාමලත් දුම්රිය ස්ථානාධිපතිවරයෙකුගේ චරිතය. එම චරිතයත් ඔහු ඉතාමත්ම විශිෂ්ටාන්දමින් රඟ දැක්වුවා. ඒක සම්පූර්ණයෙන්ම සැම්සන් එහෙම නැත්නම් සුදුසීයට වෙනස් වෙච්ච චරිතයක්. ඩන්කන්ගේ ගෙදර හිතාගන්න බැරි තරම් සාරු තැනක්. ගෑනු කෙනෙක් නැතිකම තමයි ඉතින් අඩුපාඩුවකට තියෙන්නේ. සංග්‍රහයට පුස්කේකුයි බිස්කට් තිබුණේ ඒකනේ. නැත්තං ඉතින් මොනෙන් අඩු කෙනෙක්ද? මැටිල්ඩා කතාව හරියට හරි. පිරිම් විතරක් ඉන්න ගෙවල්ල කිසි පිළිවෙලක් නැහැනේ. නැත්තං ඩංකන්ට මොනෙන් අඩුපාඩුවද? සංග්‍රහය ටිකක් අඩුපාඩුනේ නිසායි. සකුන්තලා ගියාම ඔක්කොම හරියයි. ඇත්තෝ. වැඩකාරයෝ දිනපැනපු බිස්කට් කේකුයි කඩවලින් ගේන්න ඇති. එහෙම තමයි වෙන්නේ. කවුද ඇවිල්ලා නේද? බලමු. අනේ, පිටිද ඇවිල්ලා. මොනම? ඇවිල්ලා දාරිය? මේ අසාධාරණයට මම කොහෙත් මිට දෙන්නේ නැහැ. ධනපතියෙක්ගේ වහලියක් වෙන්න මම සකුන්දලාට ඉඩ දෙන්නේ නැහැ. කවුද? පිටිද? මටව පුළුවම හම්බුණා. මේක මහ කුමන්ත්‍රණයක්. මහ අසාධාරණයක්. අපි වඳිමු කසාද. ඉතින් මොකද කරලා තියෙන්නේ? කොහොම වුණත් මගේ සකුන්තලා වෙන කෙනෙක්ට කසාද බඳින්න මං ඉඩ දෙන්නේ නැහැ. මගේ සකුන්තලා? සකුන්තලා කොහොමද ඔය ළමයාගේ උනේ? අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවයි. ඒත් අපි එකට විරුද්ධ වුණා. ඉස්කෝලේ යන කාලේ මේ වගේ සම්බන්ධකම් තියාගන්නේ නැහැ හොඳ ළමයි. ඒක ඕපි කාලේ. ඕපි කාලේ තියා රොකට් යුගයේ වුණත් හොඳ දේවල් වෙනස් වෙන්නේ නැහැ තේරුණාද? ඒව හැමයි. දැන් අපි ඉස්කෝලේ යන්නේ නැහැ. ළඟදී මම රසවකුත් කරනවා. මේ රස්සාවකුත් නැතුව එනම් මේ කසාදයක් වාගෙන ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. උඟා සල්ලි තියෙන ලොකු බංගලාවක් තියෙන හාමුගනේ කසාද බැඳා කියලා පවුල් ගන්න පුළුවන්ද? මට මේ ගැන කතා කරන්න ඕන සකුන්තලත් එක්ක. නෑ නෑ නෑ. එළම ඔක්කොත් කියන්නේ තේරුණාද මේ? ලෙන්දාරියා. අපේ ඊවසීමේ තියෙන සීමාවක්. හොඳින් අනේක මතක තියාගන්න. මගේ ඊවසීමේ තියෙන සීමාවක්. සකුන්තලා එනවා එන්න එළියට. මේක බේරුම් කරගන්න. ඔක්කොත් එක්ක යන්නේ මගේ ළමයා තේරුණාද? විජිත ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? එක එකට ඕන විදිහට අපේ ජීවිත පාලනය කරන්න දෙන්න බෑ. එන වැන්න දැන් තම්ස. මාත් එක්ක කසාද බඳින්න. මොනවද වෙලා තියෙන්නේ? මේ බයිය දෙට්ට. දෙට්ට බහින්න. ඔව්. මොකද මේ වෙලා තියෙන්නේ? මගේ තාත්තට ගහලා දව ප්‍රශ්න විසඳන්න හොදන්නේ. හොඳයි. හොඳයි. මං යනවා ඔය කියන මහලුකු සල්ලිකාරයා වාගේ. ගිහිල්ලා කියනවා සකුන්තලා මගේ කියලා. කියලා මේ මංගලි මං කඩා කප්පල් කරලා දානවා. ඔහු ඒ චරිතයේ රඟ දැක්වේ
එක පැත්තකින් ප්‍රියා රණසිංහ සමග අනිත් පැත්තෙන් එච්.ඒ. පෙරේරා සමග තවත් පැත්තකින් යශෝදා විමල ධර්ම සහ දමිතා අබේරත්න සමග ඔහුගේ දරුවන් දෙදෙනා විදියට රංගනයෙන් එකතු වුණේ යශෝදා සමග දමිතා. සිරිල් සකුන්තලා අපි අදහසට කැමතියි. අපේ ළමයි අපට කී කරේ මැටිල්ඩා. ඒක අපට ලොකු සැනසීමක්. මගේ ඇඟට ලේනේ අද. සකුන්තලාගේ හිත දැනට ටිකක් අමාරු ඇති. ඒ වුණාට පස්සේ වහලයි. ඩංකන් හින්දා සකුන්තලා සැපෙන්නකොට තවත් හිත සතුටුයි. අපට අදාළ සන්තෝෂ දවසක් මැටිල්ඩා. ඒ සකුන්තලාගේ යාළුවා ඩංකන් හම්බෙන්නේ ආයිද සිරි? මේ පැත්ත හදාගන්නකොට ඒ පැත්ත අවුලුන. ඩන්ක නොවුණු ගහන්න බැරි වුණත් ලිහුමක් හරි හරි. ඒක තමයි. ඔය සම්බන්ධ දන්න කෙනෙක් කේලමක් කියන්න බැරිත් නෑ. අනිත් එක සකුන්තලා ඩන්ක නොවේ කෙනෙක් බඳිනවට ඊර්ෂ්‍යා කරන ඇත්ත ඇතිනේ. උපදුපකාරයෝ හැමතැනම. ගෑනු ළමයි ඉවක් බවක් නැතුව සම්බන්ධකම් ඇති කරගත්තා. ඒව තමන්ගේ ජීවිත පිටිපස්සෙන් එන බව තේරෙන්නේ පස්සේ. අපි සකුන්තලටත් එහෙම වෙයිද? නිමල් දන්න. ඩන්කන් මේව දැනගෙනද කියලා අපි ටිකක් හොයලා බලුවොත් නම් හොඳයි. මිස්ටර් හිටියා රජිලා අපි බොහොම හොඳයි. අපිට කතා කරගන්න හොඳ දේවල් තියෙනවා. පෝගි දවස් ටිකේ අපි බලාගෙන හිටියා ඩන්කන් හමුවේ පැත්තේයි කියලා. අපි විතරක් නෙමෙයි සකුන්තලත් බලාගෙන හිටියා. මට ඉන්කම් ටැක්ස් ෆයිල් වල වැඩ වගේක් තිබුණා. වතුවල වැඩ කරන මිනිසුන්ගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් ප්‍රශ්න වගේක් තිබුණා. මේ මිනිසුන්ට කොච්චර දුන්නත් මදිනේ. මිනිස්සු හිතන්නේ තමන්ගේ හාම්පුතුන්ට ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම තමුන්ට කියලා. මිනිසුන්ගේ හැටි ඔහොම තමයි. ඩන්කන් හාමු සකුන්තලා බඳිනවට ඉල්සියා කරන මිනිසුත් ඉන්නවා. ඇයි පිට මිනිසුන්ට කිව්වේ? හැම දෙයක්ම රහසේ තියාගන්න ඕනේ. මිනිස්සු හොදිසියෙන් ඉන්නේ. ඒක නෙමෙයි මම ගේට්ටු අහලා ඉබ්බෝ දාලා තියෙන්නේ. මිනිස්සුන්ට වැඩක් නෑ අපේ වැඩ. මොකද්ද මිනිස්සු කියන්නේ? සකුන්තලාට යෝජනා ගෙනාවා ඉන්නවා. අපි ඒවට විරුද්ධ වුණා. සකුන්තලාගේ කේන්ද්‍රයේ තියෙනවනේ මහා බල සම්පන්න යෝගියක්. එයාගේ වාසනාව පෑදෙන්නේ විවාහයෙන් පස්සේ. ඒ හින්දා ඔය ආවට ගියාට ආපු යෝජනාවලට අපි කැමති වෙන්නේ නෑ. දැන් සමහරු සකුන්තලා ඩංකන් හාමුව බඳිනවට තරහයි. සකුන්තලාගේ වාසනාව ඒගොල්ලන්ට පෑදුනේ නැති හින්දා. මිනිස්සුන්ට කුද ගහගන්න කියනවා. අපි එහෙම කිව්වා. සකුන්තලා ඒ කාටවත් වචනයක් දීලා නැහැ නේ? නෑ නෑ. ඊළමේ අපි ළඟ හෙළවුන් ළමෙක් නෙවෙයි. මන් නැතුව ගෙයින් එළියට බහැලා නෑ. අපි මේ කල්තියා කිව්වේ මිනිස්සුන්ගේ හැටි දැනගන්න. ඕපදූප එන්නේ එක හත වෙලානේ. අපි මේවා කිව්වේ වැඩි හොඳට. අපේ ළමයා නිර්දෝෂයි. අපි මංගල්‍යට දිනයක් නියම කරගත්තොත් හොඳයි නේද? මම ජේම්ස්ට කියන්නම්. ඔහු සිටුවරයෝ මේ ටෙලි නාට්‍යයේ ඉතාමත්ම හෘදයාංගම අන්දමින් මේ චරිතය නිරූපණය කරා. එම චරිතයේ සමහර අවස්ථා තිබෙනවා. විශේෂයෙන් මෙම චරිතයේ පසුකාලීනව ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකුගේ චරිතයක් ඔහුට නිරූපණය කිරීමට තිබුණා. ඔහු ඉතාමත්ම විශිෂ්ට අන්දමින් එය නිරූපණය කළා. අනේ මාළුවනි, උඹලත් මගේ දරුවන්ට වඩා සන්තෝෂයෙන් ඉන්නවනේ. උඹලා මේ පොකුණේ පීනනවා, කනවා, බොන, ආදරේ කරනවා. ඒත් මගේ දරුවන්ට එහෙම නැහැ. ආදරෙත් නැහැ.
මේ වත්තේ ගහකොළ මල්ල කොම් බැවි සකුන්තලයි වත්සලයි ගහකොළ මම උඹලගෙන් සමාවිල්ලා හිටිනු සමාවිල්ලා හිටිනවා මං සමාවිල්ලා හිටිනවා මට සමාව දෙනවා උඹල डॉक्टर क्यों සිටුවරයෝ නාට්‍යයට පසුව හෙන්රි ජයසේනයන් නැවත වතාවත් මගේ නාට්‍යයකට එකතු වෙනවා 1996 දී නෑදෑයෝ ටෙලි නාට්‍ය සඳහා. හෙල්ලි ජබ්‍රින්ද එන්දවරන්න. සුභා සුභා. Good morning sir. Morning. කවුදර කැල හනවන්නේ ගුඩි තාලෙට මේ ස්ටොප් එක? ආගරපත්තනි මුදලාලි කෙනෙකුයි පුතෙකුයි ඇවිල්ලා පින්තූරයක් අඳව ගන්න. මොනවද ගන්න? පින්තූරයක්. පින්සල පිස්සු දවන් දන්නේ නැහැ. කොඩයක් උඹ පින්තූර අඳින්ද? ආගරපත්ත. ඉස්සර කාලේ හැමනේ. මේ පින්තූර අඳ ගන්න ආවේ. හොඳ. ගාඩර්ලා. බැංකුවල ඔක්කොම. මිස්ටර් ග්‍රහම්. මිස්ටර් චැපල්. ඒ වගේ මිනිස්සු ඉස්සර කාලේ ආවේ. පංකඩේ යම් බල එම නාට්‍යයේ ඔහුට රඟපෑමට සිදුවන්නේ ජෝර්ජ් නැමති කළු සුද්දෙකුගේ චරිතයක් ජෝර්ජ් මේ ආය මිස්ටර් වික්‍රමාදිත්‍යවලා කොහෙන්ද කියලා කිව්වේ ආග්‍රපතන ඔව් ආග්‍රපතන ආග්‍රපතන ඔව් අක්කට Very nice. Very nice. මේ ඒ මොකද මුන්නාල කරන්නේ මේ ලොරියලවනවද වඩු වැඩ කරනවද මේසන් වල? They are planters, George. They are planters ලා. මාත්‍යෝ මගේ තමයි පුංචි සිංහ කම්පැනි. ඒ කාලේ මම සුදු මාතුරු වතුර කොන්ත්‍රාත් වැඩ කළා. ඔව්. දැන් නම් මටත් ඒ වතු තියෙනවා. ඕන්න බලනවා ලංකාවට ගිය කල. ඒ කාලේ මම එංගලන්තේ මින්සින් ලේන් එකේ ඉන්න කාලේ සුද්ද ඔක්කොම් බිව්වේ ලංකාවෙත්. ඇයි? මේ රටේ ඉන්න සුද්ධ තේ හදලා ඒ රටේ යවුවා. ඒ සුද්ධ අපේ තේ බිව්වා. දැන් උඹ බොන්නේ නැහැ. සුද්ධ අපේ රටෙන් ගියා විතරයි රට සොම්. එකක් තියෙනවා. ප්ලාන්ටර්ස් ලවෙන්ඩර් සුදු හැම තියෙන්න ඕනේ. සුදු හැම. ජෝර්ජ් ගිහිල්ලා බලන්න මේ සුමතිපාල මොනවද කරන්න කියලා. මට සල්ලි ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ අපච්චිගේ පින්තූරය අඳගන්න විතරයි. ඔව් අපි මේ ෆොටෝග්‍රාෆ් ටිකක් කරන් පටන් ගමු. You know Prince Old birds are never caught with chaff. Have you gone mad, George? What will customers like to hear about that? I told you, Princey, old birds cannot be caught with chaff. ඔහු නිතරම රට ඇතෑර ගිය සුද්දන්ගේ හොඳ කියමින් ඔවුන් අනුකරණය කරමින් රඟ දැක්වූ චරිතයක්. මෙම චරිතය සෝමීර සේනානායකින් ඉතාමත්ම විශිෂ්ට අන්දමින් රචනා කර තිබුණා. මං කිව්වා ජෝර්ජ් අර කාමරෙ ගෙලියට එන්න එපා කියලා. ඕනම වැඩකට කට දැම්මොත් ඉවර වෙන්නේ නඩුවකි. යූස්ලස් ෆෙලෝස් යූස්ලස් ෆෙලෝස්. වැඩක් නැති මිනිස්සු වෙන්නේ කොහොමද? මං කාමරෙදි කිව්වා දැන් සුත්තන්ගේ කාලේ ඉවරයි කියලා. දැන් සාමාන්‍ය මිනිස්සු තමයි හැම තැනම මුල් තැන අරන් තියෙන්නේ. ඒ මිනිස්සුත් එක්ක අපි වැඩ කරන්න ඕනේ. I am going to sue them. මම නඩු දානවා අර අර කිව්වනේ මට මම මේ 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 සුදු හරකෙකුට දණින් වැටලා වැන්දයි කියලා I'm going to sue them don't try to make me a fool if you continue this any longer George I'm going to take very strong action I am going to sue them මෙහිදී ඔහුට රංගපෑමට සිදු වූයේ අයිරංගනී සේරසිංහ මැතිනිය සමග තවත් පැත්තකින් ශ්‍රියන්ත මෙන්ඩිස් සහ යශෝදා විමල ධර්ම සමග Glass, ink on. This make it into gang.
බයිල් ගත් වුණාටද තින්ත ගෑවිලා රහිලා ප්‍රින්සිප් යස් සුබ සුබ මේ බා මෙන් 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 කවුද මේකේ තින්ත ගෑවි මේ බා මේවා හොඳට බලා ගන්න එක ඔය ළමයාගේ ඩියුටි එකද නැද්ද මන් නැති දවසක මගේ සෝනේ හයි කරන්න තියෙන මේ ප්ලාක් එකේ තීන්ත ගෑවේ කොයි එකක් සර් මං උදේ මේ රූම් එක ක්ලීන් කළා මගේ අතේ තිබිලා ගෑවුණා දන්නේ නැහැ සර් බලන්න මේ වචන කොච්චර වටිනවද කියලා ඈ මේ බලන්න A B C George successor to the well known aristocrat planter Sir Richard Brown who was knighted by King George V balna kochchana wedagat wachanda kiyala mehema jarawa gaandana man mage sone plaque ekak kaltiya hada ganna one da mage watinakama teentu walin wahendida tiyan darin depa මං ඉන්න කාලෙත් රක්මේ මං නැති කාලෙවත් එහෙම කරන්න ඩාරින් දෙපා මට සමා වෙන්න සර් මං දැම්මම පිරිසුදු කරන්නම් ජෝර්ජ් you know Mrs. Vikramaditya yeah Villa එයාගේ elder brother judge kinik yake younger brother chairman kinik yake husband export import company ek director kinik ape aasrayata galapena minissu george ekai man yage portrait ek paint karata agree une yage cousin brother ambassador kinik very important people george samahara vita mage painting exhibition walata udaw wenna puluwa सुद्धा लंकावें गियाट पस्से वैदिकत बिन्सुदा ने प्रिंसी सुद्धा लंकावट निदास दीला उक्कम साउत्तु कलाने मांग जॉर्ज सुद्धो ने ने दें अभी इन्न मिनी सुत्ते का आश्रय करांड इगर गांडो ने एगो लंगे वैदिकत मिनी सुतोर ला अन्न ए मिनी सुत्ते का आश्रय करांडो ने इति ने जॉर्ज यहां अपे मिसेस विक्रमादित्य कथा करान कम कम ඔහු මෙම ජෝර්ජ් චරිතයත් ඉතාමත්ම විශිෂ්ට අන්දමින් නිරූපණය කළා. දැන් මම කැමති විදිහට පින්තූර ටිකක් ගන්නවා. එතකොට මිසිස් වික්‍රමාදිත්‍යට හරිම ලේසි. මම මේ පින්තූර දිහා බල බල මිසිස් වික්‍රමාදිත්‍යගේ පෝට්‍රේට් එක අඳිනවා. Thank you Mrs. George. Ha, you seem to be busy. Yes. Mrs. Vikramaditya, this is my husband George, Mrs. Vikramaditya. How do you do? How do you do? Vikramaditya mamara johnson limited එකේ වැඩ කරනකොට මට මතකයි වික්‍රමාදිත්‍ය කියලා කෙනෙක් වැඩ කළා මගේ ස්ටෝක් කීපර් හැටියට ඒ කාලේ මම සීනියර් එක්සිකියුටිව් නේතනේ ඇප්‍රින්සිට මතක ඇතිනේ අපේ කවුවක් වත් ස්ටෝක් කීපර් වැඩ කළේ නෑ ප්ලාන්ටර්ස් ලා මිසක් I'm sorry හෙන්රි ජයසේන මහතා දූදරුව සිටුවරියෝ නෑදෑයෝ නාට්‍ය තුනේ රංගපෑ චරිත තුන එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත තුනක්. ඔහු ඉතාමත්ම විශිෂ්ට අන්දමින් එම චරිත තුන නිරූපණය කළා. විශිෂ්ට නළුවෙකුගේ දක්ෂතාවය එයයි. ආයි මං. සුබ ආයිවන් රවට්ටුව නේද? රවට්ටන්න මං පුංචි බබෙක් නෙමෙයි මමි. දුප්පත් මිනිස්සු මහ කපටියෝ උන් අපේ රටන තමයි හැමතිස්සෙම උන් හදන්නේ අපේ රටට අපේ පවුලට එකතු වෙන්න එපා ඒ වැඩේ දෙන්න එපා ඉවර නෑ ඩැඩි සුභා එහෙම කෙනෙක් නෙවෙයි මිනි හෝ මං උඹට කුමාරිකාවක් හොයලා දෙන්නම් අඟලෙන් අඟල කුමාරිකාවක් every inch queen මිනි හෝ මිනිහෙක් බැන්දා මොකක් හරි social dignity එකක් තියෙන්න එපා එපා මට එහෙම කෙනෙක් එපා මම කැමති සුභාට අයවන් ඔ මං ඉක්මනට සුභාව කසාද බඳිනවා ඉක්මන් කොටයි මෝඩ මනුස්සයා ඉක්මනට බඳිනවා මං උඹලට කෙක් කොටතුරු කරන්නේ මම ඉදදී මෙහෙම බවක් දන්නවා නම් මම මේක කීයටවත් කියන්නේ නැහැ අයවන් sorry mommy විරිතය ගන්න what is the use of living in the belly of the jihad මම ජීවත් කරන්නේ no let go of me mama තරපල්ලා
What is the use of living? I'll kill myself. Is they all come to see?